ෙුන් දෝසේවුණු සුම්ම පුවත් ඔබට කියන අටයෙන් ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ ම සපන් භා්‍යා වීරකොන් අවධාන යොමකරම ප්‍රධාන පුවත් ශීෂපාට වෙතා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලිල ජනපති ප්‍රධානත්වේ. ශ්‍රී ලංකා වියෙත් නම රචුගුවන්ගමන් ගැන දිරටේ අවධානය. ප්‍රකට් අයතන මුල්්‍ය වංචාවක් එන පරීක්ෂණ ඇරඹෙයි. උතුරේ ඉන්දීය පවුල් පදිංචියය කැන වාර්තා අසත්‍යයි. දෙදහස් දහට රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රධාන උත්සවය උත්කර්ශත්ව පැවැත්වනා. ඒ ජනාතිපති මෛත්‍රපාල සිරිසෙන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. බන්ඩාරනායක සම්මන්ත්‍රට ශාලාවේදී සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්තුුණේ. සාහිත්‍යවේදියකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරෙනමෙන සාහිත්‍යය රත්න සම්මානය සිංහල දෙබල ඉංග්‍රීසි මධ්‍යන් වෙනවෙන් පිරණමුණේ ජනාතිපතිතුමා අතින්. මහාචාර්ය KNO ධර්මදාක්ස එම් පොන්නම්බලම් සහ මහාචාරය ගණනාත ඔබිය සේකරයන බහත්වරුන් සාහිත්‍ය රත්න සම්මාන හිමිකරගත්තා. අංශ ගනාවක් යටතේ දෙමළ හා ඉංග්‍රිසි මධ්‍යන් වඩුවෙන්ද සම්මාන පිරිණැබුණා මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාසර රාජපක්ෂ හතා. ඉතිහාසය නොදන්න මිනිස්සු අක්මුල් සිදගත් ඉභාගාතය යන මිනිස්සු කොටසක් වන වගේම සාහිත්‍ය පිළිබඳව අවබෝධයක් බුද්ධයක් දැනීමක් නැති උදවියත් සමාජයට බරක්වන සමාජයට සෙතක් එකටු කළ නොහැකි මානසිකත්වයෙන් පෙළෙන බෞතික සත්ත්වයන්ගේ ගනයට තමයි ඇතුලෙන්. එගිනිසා මනුස්සීගේ හදවති ලෙංගතුකම සෙනහස කරුණාව දයාව මනුස්සකමට අයිති ගුණාංග වර්ධනය කරගන්න නම් සාහිත්‍යයෙන් තමන්ගේ හදවත පෝෂණය කර ගන්නඩ ඕන. ප්‍රවීණ සාහිත්‍යවේ දීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවත එක්ව සිටියා. riලකාහ ட் අතර රාජය සබධතාපම නක් නොව පලවේතු දේශපලන පක්ෂහ ජනතාව අතර සද ද ಶක්ති මತ ල t ್ හතා ප ලංකා ಮ ල් වික්್මසිහ මහතා සමඟ පැවති සාකරචාවදඒ මහතාමේ බව प्र්‍රකාශ කළේ. වьетනනාම ග්‍රමති ගන් ෂුවන් ෆුක් මහතා සහ ශ්‍රී ලකා ආග්‍රමාතතිය රනිල් වික්‍රමසිංහ මහතා අතරසාකචචාව පවැත්තුුණේ වет්නාම අග්‍රමාතිකාර්යාලේදී දෙරට අතර ආර්ථික දේශපාලන ආගමික සමාජය හා ව්‍යාපාරික අංශ අතර හමාරු වැරසටහන් ආරම්භකිරීම පිළිබඳ මෙහිදී අවධනය ොம்ப කෙරඩා එක්සත් ජාතින්ගේ ජාතන්තර වෙසක්කුත්සවය ව්නාමේ හැනයිනගரே ගේත්‍රකර ගණමින් ලබන වසරේදී පැවැත්වෙනවා ඒ සඳ හාස්ශ්‍රී ලංකාවේ සහහි ලබා දෙන ලෙසද ඉල්ලිමක්කරුණා. බෞද්ධ නියෝජත පිරිස් හෝමාරறு කර ගනීම වැදගත්කමද අග්‍රමාත්තවරයා අවදහරණී කලා. දෙරටේ අයිතිහාසික සබතතා පිළි වඳ සයා බැලීමට, ඒකබද විද්වත් කමිටක් කඩිනමින් පිහිටවේතු බවයි අග්‍රමාතිවරා ප්‍රක්ශ්‍ය කළේ. வியетட்ாම ජාතිකින් විශාලපරිසක් ශ්‍රී ලංකාව සංචරයකිරීම අපේක්ෂාවෙන් සිටිනවා. ඒහේතුෙන් ரிජුගුවන් සේවා ආரம்භකිරීම අවශ්‍යතාවද අවධරණී කෙරුණා. ඒසඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයந்த බවයි හරනිල් වික්‍රමසිග මහතා කියා සිටියේ. දෙරට අතර වසා රගලාலாසි තවතුරටත් ලිහිල් කිරීම සපந்தந்து සාක්ச்சා කෙරணා. ්‍ර ංකාේ ්‍යපාරික නියூජත පිරිසක් ලබන නම්පරිමාසයති වட்නාමේ සංචාරයකට එක්වීමට නේමිතයි. අනතුරුව ව්‍යපාරික ශේත්‍රේ හෝමාරු වැඩසටහන් සංවිධහනකිරීමට මෙහිදීතීරණය කෙරුණා. දෙරටාතර දිහිවර කර්මාන්තය පිළිමඳ අවබතතාග විසුමක් සකස්කිරීමට අග්‍රමාத்திවරුන් එක වුණ. இந்தியසාකரே නිදහස් නාවක ගමනාගමනය සහ, සාමය ආරක්ෂාකිරීමවිෙන් කැපවී කටයුතු කරන බවට අග්‍රමාතවරුන් සහතික කලා. අමාත්‍ය මලික් සමරර්වික්‍රම මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාකි වුණ.. විදේශ සංචාරකින් සඳහා වූ වැඩ්බද්ධ ආපස්සුගෙවීම කවුලුව. මුදල්හ ජනමාධ්‍යමාති්‍ය මංගල සමරවිර මහතාතින් අද සවස විවෘත කරනාා. ඒ කඩනායක ගුවන්තටපළේ පිටවීම පරයන්තේදී. විදේශ සංචාරකින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැීමේ යෝධ පියවරක් ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. දෙදහස් දහට අය යජාවක් සම්පූර්ණ කරමින් විදෙස් සංචාරකින් සහ වැඩබද ගවීමේ කවුලෝවවිවෘර්ත කරුණා. ශ්‍රලංකාව ආසියාවේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීමද මෙහෙක්කරමුණක්. විදේශ සචාරකින් ශ්‍රලංකාවෙන් ිලදීගන්නඩා බහන්ඩ රගෙනයාමේදී වෙළඳ ආයතන අයකල වැඩ්බද්ද ආපසු ගෙවීමමේතුලින් සිදු කරෙනවා. මෙම ගිවිීම සිදුරන්නේ දේශාදායම් දොර්තමන්තුවයි රේග දෙපාර්තමේන්තුව සහිද ඉටහිමි වන. තුලින් ්‍ර ලංකාව සියාාවේ වෙලන්ද කේන් රස්ථායක් වෙවැසංහරධනය කිරීමේ රජේ වැඩපිළිවල තවදුරොටත් ඉදිරියට ගෙන යනවා. වැඩ්බදු යනිි ගවීම තුලින් බහන්්ඩ සපේන ආයතන දියුණුවීම මෙන්ම විදේශවිනිමේ ලංකාවට කර්ශණයවීම සිදුවනවා. බොහෝ රටවන විදි සංචාරකින් එම රටවලට ආකර්ශණය කර ගැනීමට, බදු ආපසු ගෙවීම ක්‍රමවේ දේක්‍රියාත්මක කරනවා. එය නුගමනේ කිරීම තුලින් ලෝකේ අවධන ශ්‍ර ලංකාවවෙත යොමෝනවා ශ්‍රලංකා ආර්ථකේටද? ත් ඉදිරි පින්මක් තැබීමට මේ හොද අවස්ථාවක් පබයි, මුදල් හා ජනවා ධමාත්‍යන් ශේපෙන්වාදන්නේ උත්සවේ නතුරුව මාධිවෙත අදස්සතැක් වූ අමාත්‍ය මංඟල සමර වීම හත පස්සුගිය අයවැයේ තවත් යෝජනාවක් ඉටුකරමින් අපි මේ තුළින් වැඩිකාල් නොගොස් ශ්‍රී ලංකාවත් සිංගප්පුූරුව තායිලන්තය වගේ වෙළඳ මධ්‍යස්්ථානයක් බවට පත්කිරීමේ තවත් වැඩගත් පියවර මේ සම්බන්ධයෙන් ඉතාමත්ම ඕනෑකැමින් කටයුතු කරපු දේශආදායම් දෙපාතුමේන්තුවේ කොමසාටියනුරල් මැට්තුම ඇතුළ සියලු දෙනාට මාගේ ස්තූතියම අවස්සාවිදි පිරිනමනවා. සංචෝදිත නව ඉදනමිල සම්න්දේන්ද, අමාතවරෑ හිදිය හස් දක්kwaවා ඉන්දන මිල ඉතාමත්ම ඉහල තත්ත්වයක පසුගිය රජයෙන් පවත්වාගෙනගී. නමුත් අපි අනිකුට රටවල්නුත් අනුගමනය කරමින් මිලස්සු උත්තරයක් අපි හඳුන්වාදීලා මාසකට වරක් මිල වෙනස් වෙනවා. මේ මොහොටේ විශේෂම ජාත්‍යන්තර් වශයෙන් තියෙන තත්ත්වයන් සහ ඒ අනිකුත් කටයුතු නිසා ඉන්දන මිල වැඩුවමින් දයනවා. වැඩි වෙනකොට වැඩි වෙනවා අඩුවන වෙලාවට ඒ වාසයත් අපි ජන්තාවට ලබා දෙනවා. ඒකාබත්හ පක්ෂයේ විරෝධයේ දී කිරි පැකට් ලබාදීමේ සිද්ධියට, ජාතික ොතරයි ම්ඩලියත් ඇදා ගැනීමට දරන උත්සාහය ජාතික ලොතැයි මණඩියය දැඩිලෙස ප්‍රතික්ෂප කරනපා. එම චෝදරව සබන්ධයෙන් නීතිමය පියවරගන්න බවයි ජාතික ලොතරයි මණ්ඩලේ සහපති ශමිලා පේර බහත්මිය ප්‍රකාශ කරන්නේ. ඒකාපද විපක්ෂය පසුගේදා කොළඹදී පවැත්த்தූ විரோෝධේ අසාර්ථකත්වය වසා ගැනීමට ඔවු வேමනවිට விවිධ ප්‍රකාශසිදු කරමින් සිටිනවා. විரோධයට සහபாගූ පිරිසට කිරිපකත් ලබාදීමது එම අසාර්ථකත්වය වසා ගැනීමේ උත්සායක් බව බොහෝ දෙනා පවසරවා. முජුවர் රහமான் පාලිතු මන්ත්‍රීවරයා මෙම සිදධයට සම්බන්ධ බවට ඒකාපද විපක්ෂය චෝதනා කළது. ඒ මහතා ඒ සම්ූර් ෙන්ම ප්‍රතික්ෂேප කරනවා. ඒකාපත විපක්ෂය සිදු කරන අසත්‍යය කිරිපකට සිද්ධිය තහවර කිරීම සඳහ. ඒයේ මාධ්‍ය හමුමුවක් පවත්වමින් පාර්ලිමේතු මන්ත්‍රී උදේ ගම්මන් පිළ මහතා ප්‍රකාශ කළේ කිරිපැකට් වෙදාදීම සඳහා ජාතික ලොතරයි මණ්ඩලේ වාහනයක් යොදාගෙන නැති බවයි. ඒෙත් හිටවපු ජනාතිපති පාලිමේතුමන්ත්‍රී මහිද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ සඳහ මුදල් ලමාත්‍යංශය වාහනයක් යොදාග නැති බවයි. මෙම කිරිපැකට ප්‍රවාහණය කිරීම සඳහ යොදාගත්? වෑන් රතයක් අයිති වෙන්නේ ජාතික ලොතරයි ම්ඩලේට. ඇඩ තියයි අනූ අතර ලියාපදිින් චංකේ දරන ජාතික ලොතරයි මණඩලේ වෑන් රතය මෙදා දවසේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි සඳ මුදාඇහරති වෙන. මෙම චෝදනාව ප්‍රතික්ෂප කරන ජාතික ලොතරයි ම්ඩලේ සබහපති ශමිලා පෙරිරා මත්මිය අධහරණය කළේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ සම්පූර්ණ අ සත්‍යය ප්‍රෘත්තියක් තාදාලවාහනය රාජකාරිටට මේ වැඩ කල තියෙනවා. අපසු කාරයාල්ට පැමිල්ල තියවා හහත පම වෙනකොට. ඒ එන්නට මේ වාහනේ කිසිම ව්‍ය අවස්ථාවක ඔය කියන කිරිබෙදා හැරීමට හෝවෙවෙන දේවල්වට පවිච්චි කල නෑ. අප මේ වෙලාව පරීක්ෂණයක් ආරම්භ කරල තියෙනවා. අනවසරයෙන් ඇතුල් වෙලා චායරූපාරගෙන ඒවා බද්ධ කරමින් අසත්‍ය ප්‍රචා ට ප්‍රචාය කරපු ය කෞද් කියලා හොයා ගන්නත් මේ සම්පූර්ණ දූෂිත ප්‍රකාශනයක් ඒවගේම අසත්‍ය ප්‍රකාශනයක් අප ආයතනයට . අප කීර්තිනාමයට හානි කිරීමට කරන ක්‍රියත්නඇවිට අපි දකින්න. ලොතරයිපත් අලවිය දිනපතා සිදුකිරීම මූලික වගකීමක් මව, ලොතරයි ම්ඩලේ පෙන්වා තිෙනවා. ඒකාපද විපක්ෂේ කිහිප දෙනකු ජාතික ලොතරයි මණඩල යොදා ගනිමින් කමන්ත්‍රනයේ සිදුකරන බවට හෙළිී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂයක් පවත් වන ලෙසඉල්ලා අපාධ පරිීක්ෂණ දෙපර්තමේතුවට පැමිල්ලක් ඉදිරිපත් කළ බවල් එම මණඩලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලලුව මහතා පවසනවා. ිටි දීම සම්බන්ධ හ කිසිීම දේක ජාතික ොතර මන්දල සිීමම සම්බන්ධ ල සනක පටන් රිපිට බදලතිය මට ගු ි ප දශය කියලා. ේ ාවන තහනරගෙන බැලුව ම දාවන සහ තියනවා පදෙස් පරි පට හ ගම ො ිට ද රයා යට ජාතික ොතර මන්ඩලේ දියට වෙනම අ්‍යන්තර් පරීෂණයක් කරනවා අ . මේකෙ චායාරූප ගත්තේ. පවාහනේ දාවන සටහන් ෆොටෝ ගපි ගත කවුද. මේ සාවද්‍ය චෝදනාාව පිළිබඳව අපි අධ්‍යන්තර පරීෂණයක් දෙෙනම කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාක්්මේන්ටුවට නිසිතව දැනම් දුන්නා. මේ පිළිබඳව ස්වාධීර්ණ පීෂණයක් කරලා මේකට අවශ්‍ය මීතිම කටයුතු කරලා රට අපි ඉදිරිපත් කරනවා මේක ඇත්තනත්ත මොක්ද කියේලා. ඒකාපත්ත විපක්ෂයේ විරෝධතාවෙන් පසු කරලියට පැිණි කිපකට් සිද්ධිය සම්බන්ධීන් සමාජ මාති්‍ය තුළද විේශෂණ එල්ල වීතිබෙනවා. මේ අතර කිරිපැකට සිද්ිය ල් කර ගනිමින් දකුණු පළත් සභහාව තුළලද උන්සුම් කාරි තත්වයක් ඇති වනාා. ඒකාපත විපක්ෂ්‍රී අසාර්ථකත්වය හමුුවේ සිදුම් ඇති ලැච්චා වසා ගැනීමට සෑම් ස්ථානයකම කටයතු අඩ පන කිරීමට ඒකබද විපක්ෂයේ නියෝජිතයන් ක්‍රියාකරමින් සිටනවා. . ජනතාව මුලා කරමින් මහින්දරාජ පක්ෂ මහතා එලිටම බොරකීමට පටන් ග ැති බව. මේ වන විට පැහැදිලි කරනක්. විශෂ මහධති කරන්නේ ගොට අබේ රාජ පක්ෂ මහතාට එරෙහි නඩුවිභාග අවසානයේ. මහින්දරාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශයෙන්ම ඒ බව පැහැදිලි බවයි. රාජ්‍යමාතය අජත් පීපිරේ රමහතා පවසන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයක් කියනවා මේ දලස් අල්හපෙරුම අප හිතවත් මන්ත්‍රතුමත් අසනයප වෙලා අර කල් ගතවෙච්ච කිරිබීලා ගෙදරගයා. අන එහෙම කියන කොටම. එත්සුමගේ. දකුණුුවතගාව ඉන්නේ දස් අලහපෙරුම මැතිතුමාගේ රුවතියන්නන එක්කඇතුමගේ නිියවුන් සහෝදරයක් නැත්තන් ළඟම ඥාති එක් ඇතුමගේ මනෝකයි. අත්වස ලාටයිඩියක මේක භාරාරගෙන මේක පරිීක්ෂණයක් කරන්නොටමි ශලගාන තමයි දස් මන්තතුමාටත් තවම අස්ස නිිපෙන්ඉන්නේ මෙ සවිීට ඇල්ල ආව අදැවිල්ල ගිය. අප දලොස් බජතුමා බරපතල ලෙස අසනීපේලා ඉන්න කලෙකි වහ අපිට චහිතර දුක් ඇතු. හැබයි එතුම වගේම කෙනෙ එත්නමින්න්න දැක්කහම අප අප හිත සතු නැතිව. හහි රාජක්ෂමහත්මැ කියවා මනිස්සුන් ය විදිහයට නොමගේ අවන්නපා ඔගේ පට්ට පල් බොරු කියන්න ප උද්ෝෂය සාර්ථකන සාර්ථක. දේශපා ලකේ හැදාම හමදේම සාර්ථක වවෙ නේ ඒන උ්ෝෂණය සාර්ථකව කලා ්‍රටේ මනිස්සුන්ට තමන්ගේ පුතා දක්ෂය කියල පෙන්න්න වැඩකටතු කරන්න තුමගේ වගකි හැයිීම පට් බොරු කිය සිද්ධවෙච් ැති දේවල් කියලා ඒක හ පාල නිසුන් පට්ලෝගෙන අරගන්න වැඩිල අන්තිීමයි. ්‍ර ලlanකාක ්‍රක් අ යිතයේ සිදීමටගේ මහ පරිමාණ මූල්‍ය පංචාවක් වලක්වා ගැීමට හැකි වූ බව, ක්‍රඩාමාත්‍යය ෆයිසමමුස්තා මහතා පවසනවා. එබ ශ්‍රීලංකා ංගලන්ත ක්‍රක් තරකාවලී ජාත්‍යන්ත්‍ර විකාශ අයිතිය හිමිවවැත්තේ சோනි ඉන්ටනල් ආයතනයටයි. එම තර්ගාවලේ වෙනුවෙන් ඕ ශ්‍රීලංකා කகி්‍රක් අයිතනයට ලබාදීමට එකග වැඇති මූික ගෙවීම රොපියල් කෝටි අසනවයක්. නිකු මුදල් විටින් ටගවීමටයි සැලසුම් කරතිබුණ. මෙම ූලික්කෙවීම විදිස් ැකුවක පෞත් කලික ගෙනමට බැලකිීම ශ්‍රීලංකාකරිකට් යතන මුල්ලි අංශෙන් නිලධාරයකු කටයුතු කරතිබුණ. ශ්‍රීලංකාක්‍රකට් ආයතන මුල්ලි ංශ්‍රධානයා ලෙස කටයුතු කරන්නේ පියල් දන්දන මහතායි. මෙම සිදුවීම වූ ඒයේ සහ අදදිනී හුස්සේ වට බාර්තා කරනහැ. ඇර ල්ල චාවව සබන්දධය තොරතුර මුල්්‍ය පාද කෝටාසේ ැනුම්ද ඇතේ ශ්‍ර ලංකා්‍රිකට්ා තයේ ප්‍රධන විධහැක නිල්ධහරරි ශ්ලීද සිල්වාාබහතායි ඒ සම්බන්ධයෙන් මෙවන විට පරිීක්ෂණ පැවැත්වෙනවා. මිට සමකාමව ශ්‍රීලංකාක්‍රිකට්ා අයිතනේද දේ පුත්ගල පරක්ෂණයක් ක්‍රියත්ම කරති වෙනවා ඒ වංචාව අපි නවත් කල තියනවා හැබැ විශ්වාස කරනවා අපි යම් දර්ශනයක් චින්තනයක් ක්‍රියාවක් අනුවෝ. පිටයුතු කළ මගේ ඒේකම්තුමා නිසු බලධාරහටඉන්නේ යම් සීමිත කාලයකට පමනයි. අපි චන්දෙක අනිවාරමයනවා හැයි ඒ චන්දට අවශ්‍ය කරන භූමික අව හදන්ඩ අපි රෙගුලාසි වල යම්යම් වෙනස්කම් කර ගෙනවා ගොයි පවුල් දෙලක්ෂ අසුතුන්දහස් නවසේ කොළ අක් සඳහා අධහර වශයෙන් රපියල්මිලියන දෙදහස් එකේ හතරක් මුදලක් ලබාදීමට කටයුතුර ඇති බව. රජ මාතිය පාලිතරංගේ බන්්ධාරමතා පවසනවා අද බවතිමා දදිහම්මකදී අමාත්‍යවරයා මේ බව කිය්‍යසිටියා. සවස්ත රටේ පවල් දෙලක් අසුත් සුන්දාහස් නොවසියය එක කොලහාකට පින්පැල් පන්දාා බැගෙන් වටින වියල ශලාක බාදන්න කටයතු කරලා තියෙනවා ඒ සඳහාා පි වයි කරලා තියෙනවා මිියන දෙදස් එකසිය හතරක මුදල අතුරමත පලාාත තමයි මේ අතාවේ නියගේ දරුතැන්ට මුහුණ දිගට තිය. එනිසාපි තීන්දවක් කරගත්තා උතු්‍රමත පලාාතේ තියන වගල්ලින්ටික ආරන් අවශ්‍යය නල් වගල්ලින්ටික හාරදි ඒවාගේ නලින් අවශ්‍යයනක් නල්ලින් බාදීමට තාවකාලික ලිංහිදි කරලා දෙන්න තවත් රපල් ිලියන දෙසයක අතරපති. දනල් සඳහා අනමැති ලබා ැනීමට අපි කටයතු කලා තියෙන. ඒ මුදල් සම්බාර සියල්ලම යොදවන්න යන්නේ පානීය සහ අනිකුත් කටයුතු ඔල්ට ජලය හිගතාවකට මුුණ දීලා ඉන්න ජනතාවට. උතුරු පළත් සභාවේ හිදේශපාලන බලදහරින් එම පලාතට අයත් නැදුන් කරණි ගම්මානයේ එන්දිය පවුල් දෙසේ පහක් පදිංික ඇති බවට පලවන බා්‍යවර්තා අසත්්‍ය බ. රජයේ ප්‍රෘතිධපාර්තමේතුව නිවේතතිනය කරන පා. මේරට කිසිදු ප්‍රදේශයක එවැනි වූ විදේශකයින් හෝ විදේශය පවල් පදිංචිකර නොවැති බවයි එම නිවේදනී දැක්වෙන්නේ. මේවන විට ගැටුම් පැවැති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා කිය ශ්‍රී ලාංකයින් දහදහස් හයිසය හැත්තයි පස් දෙෙකෝ එම ගැටුම් අවසන්ුවෝ පසු දෙදහස් නවය වර්ශයේදී සිය කැමැතෙන්ම ශ්‍රී ලංකාවට පැමිට ඇති බව එම නිවේදනේ වැඩිදුරටත් දැක්වෙනවා මෙම පුද්ගලීන් සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවසියන් වන අතර පුරවසි භාවය තහරුකර ඇති බව ර? ජි පවෘත්්ති දෙපර්තමිේන්තු අවධහරණය කර සිටිනවා. මුතුරාජ වල තෙල් අංගනයේ නවකාවල සිට තෙල් රගෙනයන බොයාවේ නලයක් මගින් මුහදට තෙල්කාන්ද වූයේ මිට දින කිහිපයකට පෙරයි. එම තෙල් ඉවත්ක්‍රීමේ කටය තු මේ වන විටසිට අනුවකින් අවසන් වී තිබෙන බවයි අවර්තාකරු හේමන්තපත්න පෙරුම පවසන්නේ. சගේதா සිදුණ ෙල් ந்துුවෙන් අපවිත්‍රූ, தால்දීවත් උත්සටகைාව මු ීரே මේයට, ෞදරටත් පිසිදු කන ින් පத்தினவா. அදால் ලදதாரிීன் අප සඳහන් කර මේවන විට, පිරිසිදුතු කරම් கட்டைතු සයට අනුවක් පමණ අවසන් බாய்යි. නාවික හමුදාව යුද හමුදාව වෙරලාරක්ෂක බලකාය, සමුත්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ස්වේච්ච අ සංගිධන එක්ව තවදුරටත් පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටිනවා. පිරිසුදු කිරීමේ කටයුතු අද සිදුකරුණේ තුන්වල දිනටයි. ඉදිරිදින කෙහිපේදී වෙරලතීරය යතා තත්ත්වයට පත්කිරීමට හැකි වන බවයි, සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ. න සළු ්‍රමාණ කි හතරක් පාක් දක්වාම ජලතීරයේ තියෙන වෙරලතීරයත් එක යොත්කිරීම කටයුතු අභිහිතනව දවස් දෙකදුනකද ඉවර කරන්න පුළුවන්කය. ඒක බද්ධ විපක්ෂයේ විරෝධාව සංවිධාන කළ පිරිස් තරු පහෙ හෝටල් පහසුකම් ලබින් පැමිණි පිරිසට ලබාතුන්න්නේ තුන්වර පන්තියේ සැලකිලි පව, අමාත්‍ය සජිත ප්‍රම දස මතා පවසනවා. සෑගිරිගම උදාගම්මානය ජනත අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් පිමිුණු අමතිවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාතුපුර රමෑව වහමල් ගොල්ලෑව ප්‍රදේශහි සෑකිරිගම උදාගම්මානය ඉදිකෙරුණේ. නිවස හතලිස් අටකින් සවන්විත ගම්මානය සඳහා වැෑකෙරුණු බුදල රුපියන් ලක්‍ෂ පන්සිය විසිද දෙකක්. සැමට සෙවන යලිපිපිදෙන උදාගම්මාන වැඩසටහනියටතේ ජනත අයිතියට පත්කෙරුණු එකසිිය විසි වන ආදර්ශ ගම්මානය මෙයයි. සොඳරු පියස නයි ප්‍රධානය, විසිරරි නිවාස නයි ප්‍රධානය ස්වුවන් ්‍රැකයා නය අදහර ලබාතීම ඇතුළු වැඩසටහන් කේපයක්ද මීට සමකාමීව ක්‍රියාත්මක කෙරුණා. මෙහිදී අදහස් තැක්කූ අමාත්‍ය සජිත් ප්‍රේවිතාස මහතා බැහ මහා ලොකුවට දේශාවිමානය ගැන කතා කරන හාද. එදා නිවාස අධිකාරයේ නයත් තුන්නනෑ රාජ්‍ය සේවිද. රණවිරුවෝ මැරිල්ලා වැල්ල ට ේරගත්ත නිවාස අධිකාරයේ නයත් දෙන්නතහ. එහෙව කණ්ඩායම දැන් කියනවා. රට අනතුරේකි අර හිටකූ ඇමතිවරය. තැන්තැන්වල යනවා මඩ ගගහ එයා කියනව මත්ක විවාදයක් කර්ඩෝ. මම ලෑස්ති විවාදය. කාම්මරවලිඳගෙන වාද විවාද කරන්නමය. මම උදාගමත් යෘර්ත කරන අවස්ථාවකදී. අපි ගමත් යුෘත කරල වැඩක් කරලම් වාදකරු. රුවන්වැල්ල කරමණල් ප්‍රදේශයෙන් කල්ලිකගේ දිය නෑමට ගිය සිස්සුවෙකූ අතුරදන්වී තිබෙන. ුවන්මල්ල රජසිංහ මධ්‍යමහා විද්‍යාලිය ක්‍රේඩාන්කනේ පැවැති සමස් ලංකා ොලිපෝල් තරඟාවලියට සහභාගීම සඳහා පැමිණි බදුල්ල ප්‍රදේශයේ පාසලක සිසුවකුයි මෙසේ දියගිලි අතුර දන්ව තිබෙන්නේ. තරගේ අවසන් වී සිසුන් පිරිසක් කරමනැල් කමුළුමුල්ල ප්‍රදශෙන් කැලනිකාගේ දියනෑමට ගොස් තිබෙනවා. ඒ අතර සිටි දහ අටහැවිරිදි සිසුවකුයි මෙසේ අතුරු දන්වඇත්තේ. ඔහු පස්සර ගෝනගල ප්‍රදේශේ පදිංචරුවෙක්. ික හමුදාාවේද දායකත්වේ ඇතිව අතුරන් සිවා සෙවේ ෙහුම් කියාත්මකයි ම ැ ොල ො ල ම ට ද ොල ොෙ රගන ප ම හරකට ට මක් කියිය පොඩ ගන්න කියල ේබාක යකද හරගියන ගීල් ෙවරයි. කරනගල ඩදුවර මාර්ගගේ පිළිකඩ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකද මද්‍රගගේ ජාරම්කරුවන් තුන් දෙෙකු අත්ත දංගු ගෙන තිෙනබවා. එක් සකරුවක පලකුස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙුම් ක්‍රියාත්මකයි. කරනෑගල පොලිේට ලැුණ තුොරොතුරකට අනුව වැටලීම සිදු කරුණා. සැකරුවන් පැමි ෝදරතය පොලිසන හරරි අතරකිරීමට උත්හකිරීමේදී ඔන්රතය නොවත්වාා දාවන කර ඇතිබ වයිවාර්තාාවන්නේ. ද පොලින හරින් ෝටත දෙෙට විත බාති පෙනවා ඉන් එක් සකරුවෙු තුවල්ලබ ඇතිය අතර ඔහු කරුණෑගල රෝහලට තුළත් කෙරුණ. අනෙක් සකරුවන් අතුරු මාගගේක මෝටරතේ දම පලාගුස් කැෑබද ප්‍රදේශක සැංඟව සිටියදී ප්‍රදේශවාසයන්ගේ සහය ඇතිව අත්තඩංගොට ගැනීමට පොලිසියට හැකිවුණා රටපුරාසිදු කරන සංවර්ධටයතු කිහිපේය කොතොරතුරු සංර්ධන පවත් විශේෂන්ගේ තර දිස්ශ්‍රක්කේ ක්‍රීඩ හා යෞවන සමාජ සඳහා ක්‍රීඩා උපකරණ කටල බෙදාදීමක් පසුගේදා සිදුකරුණා. ඒ අමාත්‍යසාගල රත්නායක මහතාගේ ප්‍රධහනත්වෙන්. කොට පොල පිටබදදර පාදේශී ලකම් කොටාසවල, ක්‍රීඩා හා යවන සමාජ හැත්ත අටක් සඳහා මෙසේ ක්‍රීඩා උපකරණ බෙදා න්නා ඒ සඳහා වැකල මුදල රුපියල් ලක්ෂහතා. රුණෑ කල ිරිබාව ප්‍රදේශයේ අලුතින් ඉදිකරෙන, රන්දිය දහර ප්‍රජාජල සමීතීට මුල්කල තැබීම පසුගීදා සිදුකරුණා. ඒ වයම පළත් ප්‍රධානමාත්‍යය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධහනත්වෙන්. මේසන් හා ෑඇකල මුදල රූපියල් ලක්ෂ විසාක්. නියග හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රදේශය ජනතාවට සිද සැලසීම මෙහි අරමුණ. නාඩ බොන්ඩ හමදට වතුරු නැතු සෑහන දුකට පත්වෙලා හිටිය. ඒ අවස්ථාවේදී අපේ මහැමැතුමාගේ ප්‍රධානත්වයෙන් අද අපි මුල් ගලත්තියලා ජලව්‍යාප්‍රතික ආරම්භ කරයකින් සෑහන ප්‍රෝජනයක් එෙනවා. හරීම පින් සිද්ධෙනවා මේ වැඩේනම්. කලවාන කොඩිපිලි කඳ සිට කෙලින් කඳ දක්වා වූ අන්තර් පලාාත්මාර්ගේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. සබරගමුව පළත් ආණඩුකාර නිලූකා ඒකනාක මහත්මියගේ ප්‍රදහනත්වෙන්. රූපියල් ලක්ෂ එකසි අටක මුදලක් මේ සඳහාවැෑ කර තිබෙනවා. සබරගමෝ සහ බස්නාහිර පළත් සම්බන්ධ කිරීම මෙමගින් සිදුකෙරෙනවා. දේශපාල නචී ැතුළු විශාල පිරිසක් මෙම අවස්සාාවට එක්ව සිටියා දැන් ව්‍යාපාරික පුවත් ල්කෝ රක්ෂ සමාගම මගින් ක්‍රියාත්මක කරන මහමඟට හරිමග කියාදෙන සෙලින්කෝ VIP ප්‍රවර්ධන වැඩසටහන, ගල් මෝදර අියස ප්‍රධාන මාර්ගය ආශ්‍රීතප ක්‍රාත්මකෙරුණා. එම රක්ෂණ සමාගම නියෝජතය නෙක්දහ සයිසයක් පමණ මෙම වැඩසටහනට එක් වුණා. මාර්ක අනතුරු අවමකර ගැනීමට රියතුරන් හා ජනතාව දැනුවත්කිරීම වැඩසටහනි අරමුණයි. ලංකාවේ විශාලතම මෝටර්රත ප්‍රදශ්නය වන සෙලාන් කළම්බූ මෝට ෝ දෙදහස්දදා අට ලබන වස දහනම වනදා සිට විසිෙක් වනතා දක්වා සිරිමවෝ බන්ඩාර්ණායක පරිශ්වේදී පවැත්වීමට නියවිතයි. ආසියනු ප්‍රදර්ශන හා සම්මේලන පුදගලික සමාගම අක්ඩව එකොළස්සන වරටත් සංවිධාන කරන මෙම ප්‍රදශනය සඳහා සෙලාන් බැංකව අනුග්‍රහකත්වේ දක්වනවා. ල් ப කුතරණය ජාත්‍යන්තර කඳතරන වැඩසරහනක් ලෙස නොම්බ විසිහතරබනදාආරභ වනවා. மහනුවර හතාான කந்த தரனே කරමින් වැඩසටහන ஆரம்ப කිරීමටை කட்டிතියதாඇත්ත. டමச் ටුව සංවිධහනය කරන මෙම වැඩසරහනට සංචාරක ප්‍රවර්ථනකා ශය ශ්‍රී ලකන් ගුවන්සේ ඇතුළූ ආතන කකිහිපයක් සහය ලබා දෙෙනවා. மேබලමද දැනුවත් කිරීම හமුව குළமදී පවැ වனா. වෙඳ සේවාබොලිபෝල් තරඟාවලිය දෙදහස්දහ අට, මහරගම ජාතික තරුණු සවා සභ ක්‍රීඩාගනේද ආ රභ වනා. මෙවර තරගාවලිය සංවිධහන කරතිබන්නේ හත් වෙන වරටයි. කා්ඩ තුනක් යටතේ පැවැත්වෙන තරගාවලයට කඩායම් අසුවක් සහභාග විසිටිනවා. අවසන් තරගේ ඔක්තුම්ம்பර් මස එක්ොළහ සහ දොළහ දෙදින පවත්වීමට නියමතයි. බසරකට පසවා ශ්‍ර ලකාක ිකට න්ඩෑමට එක්ුවෝ ක්‍රිට් ්‍රේක ලසිත් මාලින්ග අද මාධ්‍ය වෙත අදහස් තැකුවා හයටම අවුරුද්දක් ජාඩි කන්දෑයමෙන් අවස්ථාවක් ලැබුන දැන්ආවපකට සතුටුයි හොඳ අභියෝගයක් හොඳ අවස්ථාවක් පළවිනි අරමුණ ආසයන පුසනාට ගිහිල්ලා මුනිම කණ්ඩෑම ක්‍රස්් ආතරට එන්නේක ඉතින් අවස්ථාව කමනොත් එෙොල්හතට එන්න. හත් බලාපොරොත්වෙනවා මං කලින් බෝල් කර දිටම බෝල් කල්ල සාර්ථක කරන්න ත්‍රයකදන්නන ච්සා කනද සාර්ථකනොත් එක කණ්ඩෑම ජයක්‍රරහනයට මිනිිට්ටක් වේ කියලා. මම ශස්වාසරන මාලෙංග ඒ අවශ්‍යද කණ්ඩෑමට කලදේක මො ත තිල්ලක් තිබනත් අප හො හොදින් ්‍රෙඩාරන්න හොඳ මටමකි න්න යිති අප විශවාසරන හොද ෙඩාර. කිම ක්ඩයමක් ලේසිට ගන්නන. අපි පුලන්තර හොද ක්‍රඩා කරන ම හමත් තරඟයක් බලාපුරත්තයි. ஆසිயா කුසලාන கிரிක් තරංගවලිය සඳහා සහභාගවීමට නියමත, ශ්‍රී ලංකා කண்டායම අද திவைනෙන් පිටත්වගිය. ඒ ශ්‍රී ලංකා கிரிකට් අතනේදී පැවති ආගமிික වතාාවත්වලින් අනතුරුවයි. ஆසිயா කුසලාන கி්‍රකට තරඟගාවරිය ලබන පහළසනදා ආරම වනවා. ඒ ඩුபාහිද. ංලා දේශව සහ ශ්‍රී ලංකාාතරரைයි පමු තරங்க පවැත්වෙන්නේ. තරඟாාවලිය ලබනවිසිට වනදා දක්වා පත්වෙනවා. තුතිවිකාශ අනොතුරුව ත්රකස සුවිශේෂන්ගේ බලාපරොත්තු වන්න ඔබට සුභරාත්‍රියක් තමන්ට ලැබුණු කොළ අතේ තුරම්පු තිබුණට සෙල්ලම් කර දිනන්න නම් ඊට ශූර දැනුමකුත් අවශ්‍යය. නියම වෙලාවේ හරි තුරුම්පුුව එළියට ඇදිය යුතුය. නැත්නම් තුරුම්පු පාවිච්චි කලාට කොළ අත දිනන්න බැරිය. දේශපාලනයේ දීද නියම වෙලාවට හරි තුරුම්පුුව පාවිච්චි නකළොත් ජය ග්‍රහණයන් ලැබියනු හැකිය. තුරුම්පුූ හරියට පාවිච්චි කරන්න නම් සෙල්ලම හරියට දැනගත යුතුය. දේශපාලනයේදීද නිවැරදී ශූර නායකත්වයක් නැතිනම් ලැබිය හැකි ජයග්‍රහණයක් නැත. අද ඒකාබද්ධ විපක්ෂයට සිදුව ඇත්තේ නිවැරදිී ශූර නායකත්වයක් අහිමිවීමය. මහින්ද රාජපක්ෂ තවදුරටත් ශූර දේශපාලන නායකෙක් නොවේ. ඔහු දැන් කල්ලිකුත් වූ භාණ්ඩයකි. ඔහුට දේශපාලන දර්ශනයක් නැත ප්‍රතිපත්තියක් නැත වැඩපිළිවෙලක්ද නැත. ව්‍යාජලෙස පුම්බාගත් ප්‍රතිරූපයක් නඩත්තු කළ මහින්ද බොල් පිළිමයක් බව දෙදහස් පහළවේ පරාජයෙන් පසුව කරන කියන විගඩම්මනුව සක් සුදක්සේ පැහැදිලිය. විසුලුකාර නන්දෙඩීම් පට්ටපල් බොරුකීම් වලින් දැන් මහින්දගේ චින්තනය පිරිී තිබේ. ඉතිහාසය පුරා රාජපක්ෂලා සිදුකළ අවස්ථාවාදී මජර දේශපාලනය දැන් තැන්තැන්වල රස්තියාදුකසමින් කෑමොරදින විගඩමක් බවට පත්ව තිබේ. නිවැරදි කොන්ඳ පන ඇති ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඇති නායකයකු නැති වූ විට. ඕනෑම දේශපාරණ ව්‍යාපාරයක්, රස්තියාදුකාර කල්ලියක් බවට පත්වීම, හම්මයක් නොවේ නායකත්වය අහිමි තැන නායකත්වය සඳහා කල්ලි කණ්ඩායම් ගොඩනැගේ. රාජපක්ෂ පවුලේ කල්ලි කණ්ඩායම්වල සීතල යුද්ධයට හේතුව මෙ අයි. එහෙත් නායකත්ව අර්බුදය විසඳාගන්න ගෝටා, බැසිල් චමල් නාමල්ලාදී ලෙස එක එක තුරුම්පු ඇදබෑවද රාජපක්ෂලා දිනුවේ නැත. පසුගේ රාජපක්ෂ සමයේදී සිදුවතිබෙන මහා පරිමාණ මූල්්‍ය වංචා මිනිස් ගහතන සම්බද්ධයෙන් සිදුකෙරමින් පවතින විමර්ශන හා අධිකරණමය කටයුතු. රාජපක්ෂලාගේ දේශපාලන අනාගතයට සොහොන් ලකුණු පහල කරතිබේ. රාජපක්ෂ බද්බැලයන් බියවී සිටින්නේ. තමන්ට කටුකෑල්ල හෝ විසිකරන ස්වාමි පාර්ශ්වය නුදුරේ දීමම සිරගිවල්වලට ගාල්වී ඇයි සිතමිනි. පසුගයදා නැටූ කොළඹ සන්්‍යයේ වියරුවෙන් ප්‍රකාශීයට පත් වූයේ. ඒ වේදනාව සහ බයය ආණ්ඩුව මේ වනවිට සිදුකරගෙන යන සීක්‍ර සංවර්ධන ක්‍රියාවලිය නිසා රාජපක්ෂලාගේ බොරු සංවර්ධනය හෙළ දරව්වෙමින් තිබේ. ගම්පෙරලිය ග්‍රාම ශක්ති ගම්මුදාව Entට ප්‍රයිස් ශ්‍රී ලංකා වැව් ප්‍රතිසංස්කරණය ආදී මහා පරිමාන සංවර්ධන ක්‍රියාවලිය නිසා රාජපක්ෂලාගේ ගමේ බලකොටු විනාශවෙමින් තිබේ. ජාතිවාදයට එරහිව ගෙනයන සංහින්දියයා වැඩපිළිවෙල රාජපක්ෂලාගේ ජාතිවාදී පදනම් අහෝසිකරමින් තිබේ. මේ නිසා රාජපක්ෂ කල්ලි කණ්ඩායම් වලට මේ ප්‍රගතිශීලී ජනතාවාදී දේශපාලනයට මුහුණදිය නොහැකිවතිබේ. හැමදාමත් කළ බොරුව තක්කඩිකම මිස රාජපක්ෂලා සතුව අද අලුත්තුරුම්පු නැති බව දැන් පැහැදිලිය දැනට මේ ඇති සෙස්ස පස්සට.